ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සුපුරුදු පරිදි ඉරිදා රාත්‍රියේ අපි ඔබේ නිවසට මේ මොහොතේ සුපුරුදු විදිහට ඇවිත් ඉන්නවා. ඉතින් සංගීතයේ රස පහස, සංගීතයේ සෞම්‍ය බව, සංගීතයේ රසය විඳගන්න වෙරදරනට ඇලුම් කරන ස්වාසක් සංගීත ලෝලී රසික ජනයා වෙනුවෙන් අපි තරු රැණ අද දවසෙත් අරගෙන ඇවිත් ඉන්නවා. තරු රැණ සැබවින්ම තරු රැණ අපි අරගෙන ඉන්නේ සංගීතයේ ජීවිතය කරගත්, සංගීතයෙන් Tamanගේ ජීවිතය වර්ණවත් කරගන්නට උත්සාහ කරන ලංකාවේ දසත විසිරී සිටින සංගීත කණ්ඩායම් වලට Tamanගේ හැකියාව පෙන්වන්න පුංචි තෝතැන්නක් හදලා දෙන්න. අපි එහෙම කරන්නේ විශේෂයෙන්ම බොහෝ දෙනෙක් ගායකයෝ වශයෙන්, සංගීත ශිල්පියෝ වශයෙන්, වාදකයෝ වශයෙන් Tamanගේ කුසලතාවය, Tamanගේ හැකියාව ගොඩක් වෙලාවට පෙන්න ගන්න අවස්ථාවක් ලැබෙනවා අඩුයි. ඒ නිසා ඒ ලැබෙන බලාපොරොත්තු වෙන දේ ඔවුන්ට යම් කිසි ආකාරයකින් අපිට ලබා දෙන්නට හැකියාවක් තියෙනවා නම් දින රූපහානි සේවයේ මම හිතනවා කාර්යභාරය එයයි කියලා. මොකද අපි නිතැතින්ම අතීතයේ ඉඳලා එහෙම තමයි කළේ. ඒ නිසා එහෙම කරලා ඉදිරියට ඇහිලා අද වෙනකොට කරලියේ හිලිපෙත්තේ ඉන්න සංගීත කණ්ඩායම්, ගායන ශිල්පීන්, නර්තන ශිල්පීන් දිහා දැක්කම අපිටත් පුංචි සතුටක් තියෙනවා. මාධ්‍යයක් හැටියට අපි මේ රටේ මිනිසුන් වෙනුවෙන් යමක් කළායි කියලා. ඒ නිසා තමයි අද දවසේත් අපි සුපුරුදු පරිදි තරු රැණ මේ රාත්‍රියේ අරගෙන ආවි තින්නේ. එහෙනම් සංගීතයේ නිම්මලලු පුළුල් කරන තරු රැණ පළමු මෙතන සිට. දිවයිනේ විසිරී සිටින සංගීත කණ්ඩායම් අතරින් අද දවසේ අපි තවත් සංගීත කණ්ඩායමක් හඳුන්වා දෙනවා. ඒ තමයි ජනක ඉදමල් ගොඩ ප්‍රමුඛ ග්‍රේට් සංගීත කණ්ඩායම කැලණිය. ඒ නිසා ඔවුන්ගේ කුසලතාවය තමයි අද දවසේ රටට දැක ගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඔවුනුත් ඔවුන්ගේ හැකියාව පෙන්නලා තමන්ගේ සංගීත කණ්ඩායම මතුයම් දවසක ප්‍රධාන පෙළේ සංගීත කණ්ඩායමක් හැටියට රටේ ඉහළට යනවා දකින්න ඔවුන්ගේ පුංචි බලාපොරොත්තුවක් ඇති. ඒ නිසා තමයි අපේ ක්‍රේට් සංගීත කණ්ඩායමට අද දවසේ යවස්ථාව සලසා දෙන්නේ කැලණිය ඉඳලා ආපු. ඒ නිසා නාලක ඉද්දමල් ගොඩ ප්‍රමුඛ සගයෝ තමයි අද දවසේ මේ පුරා පැය වර්ණවත් කරන්නේ. ඒ නිසා ඔවුන්ගේ හැකියාවන් බලන්න අපිට හැකියාවක් තියෙවි, ඔබට හැකියාවක් තියෙවි. ආලින්දේ ඉඳලා බලමු එහෙමනම් ඔවුන්ගේ කොයි ආකාරයෙන්ද ඔවුන්ගේ ආරම්භය සනිටුහන් කරන්නේ. බදුරු කුලේ පරතරම සොයා
තුරගෙ කුගේ වේගයේ දස දිග පුරා දෙනුවන දියුණුවය අද දවසේ නාලක ඉද්දමල්ගොඩ ප්‍රමුඛ ග්‍රේට් සංගීත කණ්ඩායම කැලණි පුරවරේ ඉඳලා ඇවිත් ඉන්නේ කියලා. ඒ නිසා නාලක මං හිතන්නේ සෑහෙන මාව ආමන්ත්‍රණය කළා. අයියේ කොහොමද අයියේ මෙහෙමද අපිට මේ අවස්ථාව ලබා දුන්නා මෙහෙම නිසා. ඒ නිසා කොහොමද කරන්න ඕනේ? තමන්ගේ අයිඩියාස් මෙහෙම තමයි. පොපියන චමත්කාරයේ තියෙන යෞවනයන්ට තමන්ගේ අවස්ථාව ලැබුණාම ඉවසිල්ලක් නැහැ තමන්ගේ කලස් පෙන්නන්නේ. ඒක සුන්දර කමක්. නාලක කොහොමද සංගීත කණ්ඩායමේ නායකයා හැටියට ගායකයා හැටියට මොකද තමන්ගේ සංගීත කණ්ඩායම ගැන කියන්න තියෙන්නේ? ඇත්තටම සංගීත කණ්ඩායම පටන් අරගෙන දැනට අවුරුද්දක් විතර වගේ කාලයක් තමයි වෙන්නේ. ඉතින් අපි ඒ අවුරුද්ද කාල සීමාව තුළ අපි යම්කිසි මට්ටමකට සංගීත කණ්ඩායම අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ අතරතුරේදී අපිට ආරාධනා කරා TNL ආයතනයේ මෙහෙම වැඩසටහනක් තියෙනවා කියලා. ඉතින් අපි ඒක පිළි අරගෙන අද ඇවිල්ලා ඉන්නවා ඔබ රහතවත් කරන්න. ඔව් නාලක මං හිතන්නේ තමන්ගේ සංගීත කණ්ඩායමත් එක්ක දිගු ගමනක් යන්න පෙරම් පුරණ සංගීත කණ්ඩායම් නායකයෙක්. ඒ නිසා ඔහුගේ ඒ තමන්ගේ රැණත් එක්ක යන ගමනට අපිත් ආශිර්වාද කරන ගමන් බලමු ඔවුන් තෝරාගෙන තියෙන ඊළඟ ගීතය. තවත් සුන්දර ගීතයක් ගායනා කරන්න TNL තරු රැණ හරහා. ඉතින් ඉන්නවා අපේ ආදරණීය ගායන ශිල්පියා. එදා ඔබ ආස කරපු අපේ අම්මලා තාත්තලා බොහොම ආදරෙන් වැළඳගත්තු සුන්දර ගීතේ අපි චුට්ටක් අපේ කාලයේ තාලයට වෙනස් කරලා
තරු රෑණෙන් ගෙනාව වෙනුවෙන් හමු මෙන්න මෙසේ උදාර විමුක්ති ගයනවා. මොකද පරණ ගීතවලට පැරණි ගීතවලට අපේ අම්මල තාත්තලා අයියලා අක්කලා අපි සියලුම පරම්පරා ඔක්කොම එක වගේ ආස කරනවා ආදරය කරනවා. ඒ නිසා ඔබේ ඉල්ලුමට සැපයුම දෙන්න හැමදාමත් ඉදිරිපත් වෙන නාලක ඉද්දමල්ගොඩ ප්‍රධාන ග්‍රේට් අපි තොරගත්ත පැරණි ගීත කිහිපයක් එකට එකතු කරලා I'm gonna make you mine.
Yeah.
තමයි අද දවසේ අපි කතා කරන්නේ ඔහුගේ ග්‍රේට් සංගීත කණ්ඩායම කැලණියේ ඉඳලා ආපු ඒ නිසා ඔහු කොහොමද ඔහුගේ සංගීත කණ්ඩායම ඉදිරියට ගෙන යන්නේ ඔබටත් මම හිතන්නේ සමහර විට දැනෙනවා ඇති ඔවුන්ගේ වාද්‍ය ශෛලිය ඔවුන්ගේ හඬ සංකලන මේ දේවල් පිළිබඳව නාලක දැන් සංගීත කණ්ඩායම් තියෙනවා මම හිතන්නේ අපි වීක බැලුවත් මටත් මේ දවස්වල ගොඩාක් ඇහිලා තියෙනවා සංගීත කණ්ඩායම් ඉතින් එහෙම දැක්කහම මේ සංගීත කණ්ඩායම් ගොන්න අතරින් කොහොමද වෙනසක් ඇති කරගන්නේ මොකක්ද අනිත් සංගීත කණ්ඩායම් එක්ක මේ තරඟයේදී චේන්ජ් එකක් එක්ක එහෙම නැත්නම් වෙනසක් එක්ක කොහොමද රසිකයා අතරට යන්න උත්සාහ කරන්නේ ඇත්තරම අද ගතරවස්සේ මේ රටේ සංගීත කණ්ඩායම් ගොඩක් බිහි වෙලා තියෙනවා ඉතින් අපි ගමකට ගිහිල්ලා බැලුවට පස්සේ සංගීත කණ්ඩායම් 10ක් විතර ඒ ගමකින් හොයාගන්න පුළුවන් ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ සංගීත කණ්ඩායම ඉදිරියට යන්න අපි වෙනස් දෙයක් කරන්න ඕනේ. ඉතින් දැනටමත් ඒ දේ ඔබට පේනවා ඇති. මොකද අපි සංගීත කණ්ඩායමේ යම් කිසි මට්ටමකට මොකද අපි ගීත තෝරා ගැනීමේදී වෙනස්ම ආකාරයේ ගීත අපි තෝරාගෙන තියෙනවා ගයන්න. ඉතින් ඉදිරියේදී තවත් ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන් අපි කොහොමද ගීත ගායනා කරන්නේ මොන විදිහට අපි තැනකට යන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ඔබට ඉස්සරහට දකින්න පුළුවන් වෙයි. බලමු අපි ඊළඟ ගීතය. ග්‍රේට් සංගීත කණ්ඩායම තමයි කැලණිය අද දවසේ. Right thing, වැඩේ මේ විදිහට රසට රස බරව ඉදිරියට ඇදීගෙන යද්දී TNL තරු රෑන නරඹන අහන ඔබ අපි දන්නවා ආදරෙන් අපි වහගෙන ඉන්නවා අපි ඔබ ආදරෙන් වැළඳ ගන්නවා ඒ ආදරයට අපි ආදරෙයි මෙන්න මෑත කාලේ ජනප්‍රිය වෙච්ච සුන්දර ආදර ගීතේ අපි ආදරණීය මිත්‍රයා උදාර විමුක්ති උච්ච ස්වරයේ ගී ගායනා කිරීමේ ප්‍රතිභාපූර්ණ හැකියාවත් එක්ක ගායනා මෙන්න මෙසේ තරු රෑනේ ඔබ වෙනුවෙන් වකරන පින්වලස් ලැබිලා මටලන් වීලයි පදේවා ඇසුනාද සරිත ඒ
සුවිශේෂී ගීතයක් ගායනා කරන්න. මොකද අද සමහර විට ආර්ථික ප්‍රශ්න නිසා අපේ රටේ සමහර අපිත් එක්ක හිටපු යාළුවෝ ලංකාවෙන් පිටට ගිහිල්ලා කරදිවලල්ලෙන් පිටට ගිහිල්ලා ඒගොල්ලෝ ඉසුරු හොයන්න ගිහිල්ලා, හැබැයි එකට හිටපු කාලේ මෙහෙ ඉන්නකොට එකට සතුටු වෙච්ච විනෝද වෙච්ච දේවල් මතක් වෙද්දි හිතර දුකයි. අන්න ඒ නිසා අපි ඒ යාළුවෝ වෙනුවෙන් තෝරගත්ත තවත් සුන්දර ගීතයක් අහලා බලමු. ග්‍රේට් ටෙක් මෙන්න මෙසේ. අවශ්‍යතාව වෙනුවෙන් අපි ගයනවා හැමදාමත් වේදිකාවේ. ඉතින් තරු රෑන අපිට ඒ මාර පාරාදීසයක් වුණා. අන්න ඒ නිසා මෙන්න ගුස්නාන් කරරගේ හඬින් අහලා බලමු. ටොන් ගණන් ගියු මිල්ටන් ඔබ හරහා
Thank you.
වැඩිපුරම වාසකරේට ඔබ ඉල්ලුම තිබුණේට ඉතින් තරු රෑන බලන ඔබ සැම වෙනුවෙන් ආලින්ද ඉදන් බලද්දී ඔන්න ඔබේ ඉල්ලීම ඉෂ්ට කරනවා. ඉතින් තෝරගත්ත මීළඟට තවත් දමිල ගීතවලට ආසය කරන ආදරය කරන අපේ ආලු වෙනුවෙන් අපේ සම්පත භාෂා කිහිපයකින් ගී ගායනා කිරීමේ අපූර්ව හැකියාවත් එක්ක අපි සතු සම්පත ගායන ශිල්පියා කුෂ්ලාන් පෙරේරා තරු රෑනේ ගායනා මෙන්න මෙසේ.
තරුණයන් වැඩසටහන සඳහා අද දවසේ අපි අවස්ථාව සලසා දීලා තියෙන ග්‍රේට් සංගීත කණ්ඩායම කැලණිය. ඉතින් ඒ නිසා කැලණි පුරවරේ ඉඳලා ඇහිලා තමන්ගේ හැකියාව පෙන්වන ගමන් තමයි ඔවුන් ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් ඔවුන්ගේ ගීත අහන ගමන් ඔවුන් සමගත් යම් කිසි ආකාරයක ඔවුන්ගේ අදහස් උදහස් දැන ගැනීම ගොඩක් වටිනවා. මොකද ඔවුන්ටත් ඔවුන්ගේ හදවතේ තෙරපගෙන ඉන්න අදහස් එළියට දාන එක. නලක දැන් අපි ගත්තොත් ඔබට මම හිතනවා අද දවස ගැන මොකද හිතෙන්නේ? තරුරයන ගැන අද දවසේ වැඩසටහන ඔබට ජීවිතේට මොකක්ද හිතෙන්නේ ඔබේ සංගීත කණ්ඩායමට? TNL තරුරයන වැඩසටහන කියන්නේ අද සංගීත කණ්ඩායම මම හිතන්නේ ජනප්‍රිය තලයේ සිටින සංගීත කණ්ඩායම් ගොඩක් ඇවිල්ලා තියෙන්නේ මේ මෙතෙන්ට මේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ලොකු ආඩම්බරයක්. මොකද මෙවැනි තැනකට ඇවිල්ලා මේ මගේ ප්‍රසංගයක් පැවැත්වීමට ලැබීම පිළිබඳ මොකද ඇත්තටම ලොකු හැඟීමකින් අපි කතා කරනවා. මොකද මේ වගේ තවත් සංගීත කණ්ඩායම් වලට ආරාධනා කරනවා මේ වගේම මේ වැඩසටහනට සහභාගී වෙන්න අවස්ථාව ඉදිරියට ලබා දෙන්න TNL ආයතනයට ඒ අවශ්‍ය දේවල් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් අපි එහෙම තමයි. අපි හැමදාම කලේ යෞවන යෞවනියන්ට තමන්ගේ හැකියාව පෙන්වන්න මේ මැදිරිය පාරාදීසයක් කරපු එක. ඒ නිසා අපි මේ පැත්තක ඉඳලා සතුටු වෙනවා. හෙට දවසෙත් එහෙමයි. ඉතින් ඒ නිසා අද දවසේ ග්‍රේට් සංගීත කණ්ඩායමට ඒ අවස්ථාව දුන්නා වගේ බලමු විවිධ ගීත කීපයක් තියෙන නිසා ඊළඟ ගීතේ අහලා ඉමු. මේ විදිහට අරු රෑන අද වැඩසටහන ඉදිරියට ගලාගෙන යද්දී පුංචි වෙනසක් කරන්න හදන්නේ දරු රෑන වේදිකාවේ. මම හිතන්නේ අපේ ඔක්ටෝපෑඩ් වාදන ශිල්පියාන වේදිකාව ඉස්සරහට ගීත ගායනා කරන්න අපේ ගායන ශිල්පියාන ඔක්ටෝපෑඩේ වේත. මම හිතන්නේ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියමනට පුංචි අභියෝගයක් එකතු කරනවා. නාලගිද්ද මල්ගොඩ ප්‍රධාන ග්‍රේට් අපේ ආදරණීය ශිල්පීන් දෙදෙනා මෙන්න ශ්‍රී ලංකා ආරක්ෂක අංශය අපට ලබා දුන්න සම්පත සුන්දර ඇඹිලි පිටිය පුරෝරේ අද අපිත් එක්කතු වෙන මේ ඔක්ටෝපෑඩ් වාදන ශිල්පියා සංජීව ප්‍රදීප් ගායනා මෙන්න මෙසේ. Oh,
වෙනවා. අන්න ඒ නිසා ඔවුන්ුණියන් තෝරගත්තා අපේ දක්ෂයන්ගෙන් වැඩක් ගන්න ඕන නිසා ගාන කරන්න හින්දි ගීතයක් වෙන්න තරු රෑනේ ගයනවා. රහීක දෝකම හෙ චලිතා හී
අශර් කී බිසා पागल नहीं चेहरे को पल नहीं चेहरे को पल नहीं चेहरे को पल नहीं और कोई हल नहीं सियो ගොඩ එක තමයි අද දවසේ සංගීත කණ්ඩායම තමන්ගේ යාළුවෝ ටික අරගෙන ඇවිත් ඉන්නේ. හැබැයි එනකොට නම් ටිකක් පරක් වුණා. ඒකට නම් ටිකක් තදින් කතා කළා. මොකද සංගීත කණ්ඩායමක තියෙන්න ඕනේ විනය සහ කාලය වේලාවට වැඩ කිරීම. ඒ නිසා මේ වගේ දේවල් හදා ගන්න ඕනේ. හරිද? ඒ නිසා මේ වගේ දේවල් හදා ගන්න පුංචි පුංචි අඩු ලුඩුකම් මේ සියලු දේවල් හදාගත්තොත් තමයි ගමන යන්නට පුළුවන්. කොහොමද ඔබේ ගමනේ බලාපොරොත්තුව? අවසානයේ දැනෙන්නේ කොහටද? අනේ අපි තව අවසර ගානකින් කොතනද ඉන්න බලාපොරොත්තු වෙන්නේ? ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම් දිහා දැක්කම හිතනවා අනේ අපිටත් මෙතෙන්ට යන්න නැත්තම් කියලා. ඒ වගේ එල්ලයක් තියෙනවද? අනිවාර්යයෙන්ම. මොකද දැනට ලැබෙන ප්‍රසංගත් එක්ක අපි එවැනි තැනකට යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ සංගීත ප්‍රසංග ලැබෙනවා සාමාන්‍යයෙන් මාසිකට යම් කිසි ප්‍රමාණයක අපිට සංගීත සම්දර්ශන ලැබෙනවා. හරිද? එතකොට අපි බලාපොරොත්තු වෙනවා රටේ තියෙන දැනට හොඳ මට්ටමේ තියෙන සංගීත කණ්ඩායම් කිව්වට පස්සේ අන්න ඒ තැනට යන්න අඩු කාලයකදී යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙවැනි වැඩසටහන් තුළින් අපේ ගමන ඉක්මන් වෙනවා කියලා තමයි අපිට තේරෙන්නේ. හොඳයි. අද දවසේ අපේ ඔබට සංගීතයේ රසය උපරිමයෙන්ම ලබා දුන්නේ ග්‍රේට් සංගීත කණ්ඩායම කැලණිය. ඒ නිසා ඒ සංගීත කණ්ඩායමේ හැකියාවන් තමයි අද තරුරයන තුලින් ඔබට නරඹන්නට අසන්නට සලසා දුන්නේ. ඒ නිසා සංගීත කණ්ඩායම් වලට ඒ අවස්ථාව අපි ලබා දෙන ගමන් අද දවසේ අපි සමුගෙන යන සූදානම්. ඒ නිසා සමුගෙන යන මත්තෙන් අපි නැවතත් ප්‍රාර්ථනා කරනවා ග්‍රේට් සංගීත කණ්ඩායමේ සංගීත දිව්‍ය ලස්සන වේවා, ඔවුන් බලාපොරොත්තු වෙන තැනට ඔවුන්ට යන්න හැකියාව ලැබේවයි කියලාත් අපි ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේ අපි තරුරයන්ෙන් සමු ගන්නවා. ලබන සතියේත් අපි තවත් මෙවැනිම යෞවනය සමග ඔබේ නිවසට එනවා තරුරයන් සමග. සුභ රාත්‍රියක්.
We'll be right back.